මාසික වැටුප අනාගතයට ඉතිරි නොකර ආශ්වාදය උදෙසා වියදම් කරනවා කියලා එය කෙසේ දැකිය යුතුද කියලා අහනවා. ඊට පස්සේ කියනවා මේ රැකියාව කිරීම අවශ්‍ය බැවින් රැකියාවේ දැඩි පීඩනයක් එන වෙලාවට කුමක් කළ යුතුද කියලා. රැකියාවට බෑ අපිට පීඩනය දෙන්න. රැකියාවට පුළුවන් මොන හරි වැඩ ටිකක් දෙන්න. ඒ වැඩ ටික දීන්නට පස්සේ ඒ වැඩ ටික කරගෙන යනකොට ඔබලතුමාලම පටිච්ච සමුප්පන්නව පීඩනය හදා ගන්නවා. හැමතිස්සෙම පීඩනයක් හදාගන්න හේතුවක් තියෙනවා අපේ දේශපටිච්චයක්. පීඩනයකින් දේශපටිච්චයක් නිසා එක්කෝ ඒකට හේතු වෙන බලා මෙන්න මේ වගේ අපි වැඩ බාර ගන්නවා, කරන්න බැරි මට්ටමේ වැඩ තෝගයක් බාර ගන්න වැඩ ටිකට පස්සේ. අර කල්මහර කාටේට කට්ටිය සියලු දෙනාගම හිත හොඳ කරන්න බැහැ කියන තේරෙන්නේ නැහැ. දැන් යමක් Tamanට බැරි නම් ඒක බැහැ කියන්න ඕන. දැන් පුළුවන් මට්ටමේ විතරක් වැඩ ටික බාර ගන්න ඕන. ඉන් එහාට වැඩ බාර ගන්න නැතු ඉන්න ඕන. රාජකාරියේ කුණක් තියෙනවා, සාමාන්‍ය වැඩ කරන වර්ක් නෝම් එකක් තියෙනවා. ඒ වර්ක් නෝම් වලින් පිට වැඩ දෙන්න තහනම් ලෝකේ. ඒ කියන්නේ අපි හිතන්නේ මිනිහෙකුට තියෙනවා අපි හිතමු කිලෝ සාමාන්‍යයෙන් 20ක් 30ක් තමයි උස්සන්න පුළුවන්. ලංකාවේ නැති එහෙම සීමාවක් නැහැ. බරක් උසන කොඳු කඩාගත්ත ප්‍රශ්න සාමාන්‍ය ලෝකෙ කිලෝ 20 30 කට උසර දෙන්නේ නැහැ. ඒතකොට නමුත් අපි හිතන කිලෝ 100 කට එකක් උසන් පැය ගාණක් උසන් යන වගේ ඩියුටි අප බාර දුන්නා. අපි දැනගන්න මේක අරන් යන්න බෑ කියලා අපිට. ඉතින් කොඳු කඩා ගන්න නැතුව අපිට බැරි එක බෑ කියන්න ඕන. ඒතර ඒක එහෙම කරන්න බෑ කාටවත්. ඒක නෝම් තියෙන ලෝකේ හැමතැන නීති රීති තියෙනවා. ඒතර අන්න ඒවට අනුකූලව නැතුව බාහිර වැඩ මේ තියෙන වැඩ ටික මහ ගොඩක් ගොඩ ගහගත්තම තමයි ස්ට්‍රෙස් එන ගන්නෙ. පීඩනය එන ගන්නේ. ඉතින් ඒ තමන්ට කරන්න පුළුවන් ප්‍රමාණයට ඒ වැඩ ටික බාරගෙන ඒ ටික කරා නම් හරියන ඊට වැඩිය එහාට කරන්න තියෙනම් ඒක කියන්නේ මේ අපි මේ රාජකාරියක ඒ රාජකාරී නෝම් එකෙන් පිටයි. ඉන් එහාට වැඩ ගන්න බෑ කාටවත්. දැන් මම දන්න දැන් අපි ලේබර්ස්ලා වැඩ කරනකොට ගෙයක් අපි හිතමු බඳිනවා නම් පොළොවේ හැරුවොත් එහෙම දවසකට 5 ක්යුබ් ගානක් තියෙන කපන්න ඕන. ඒක එච්චර කපන්න පුළුවන්. ඒක වර්ක් නෝම් එකක් කරලා මිනිස්සු වැඩ කරලා බලන්න. ගඩොල් බඳිනනම් ගඩොල් ප්‍රමාණයක් තියෙන බඳින්න පුළුවන්. කපලාරු ගහනනම් වර්ගඩ කීයද මිනිහට ගහන්න පුළුවන්. ටයිල් අල්ලුවනම් ටයිල් කොච්චරද අල්ලන්න පුළුවන්. ඉතින් ලියුමක් ටයිප් කරොත් පැයකට කොච්චරද ටයිප් ගන්න පුළුවන්. දැන් අපි හිතමු පැයකට අපි හිතමු පැය 8කට අපි හිතන ලියුමක අකුරු ගහන්න පුළුවන් මනුස්සක දවසකට. අපි උදාහරණ ගමු 10000යි උදාහරණ ගමු අපි. 10000 පුළුවන් ගන්න 50000 දුන්නොත් එimhe ගහන්න කියලා. එහෙම කරන්න බෑනේ කාටවත්. ඒතර යාකන එක කරන්න ඕන කියලා අරගෙන මේ පීඩනයටපත් වෙනවා. ඉතින් පීඩනයටපත් වුණා කියලා මේ අකුරට ටයිප් වෙන්නේ නැහැ. ඒක නිකන් මානසිකව දන්නේ නැති කමද අවිද්‍යාවෙන් හදාගත් එකක්. ඉතින් එහෙම නැත්නම් ඒ වගේ හදා ගන්න වෙන විකල්පයක් නැහැ. අනිත් එක තමයි ආශාවාදී උදෙසා කොයිතරම් වැය කරන්න ඕනද කියන එක. දැන් එතන ආශාවාදී උදෙසා කියන බුද්ධ සාධක දීලා නැහැ. කීයක්වත් වැය කරන්න කියලා ආශාවාදී මිදෙන්නේ නැහැ දීලා තියෙන්නේ. රාග ද්වේෂම ඉස්සලා ද්වේෂයෙන් මිදලා එන රාගෙනුත් මිදි මිදි යන්නේ ඉස්සලා කරන්නේ. අපි ජීවත් වීම සඳහා ගත්තා මට මත විතර මොකක් හරි තියෙනක සූත්‍රයක 4n එකක් ඉතුරු කරන්න 4n එකක් අනාගතේට තියන්න 4n 2ක් දෙකක් වීදම් කරන්න උනහම එකක් තියෙනවා මට ඒක නම් මතක නැහැ මොකක් හරි සූත්‍රයේ කීපයක් ඒකේ ඒවා තියන එච්චර නිවන් දැකීමට අපකාර නැති මේ ලෝකේ පවත්ත ගන්න අවශ්‍ය නෝම් ඉති ඒවා එහෙම ආශාවාදී උදෙසා මෙච්චර ප්‍රමාණයක් මේ වැය කරන්න කියලා එහෙමකක් කියලා නැහැ ආශාවාදී මිදෙන්නේ කියලා තියෙනවා හැකි උපරිමෙන් ධානවල ආස්වාදයක මිදෙන රාග දේශයෙන් මිදෙන්නේ තමයි ධර්මයේ විග්‍රහ කරලා තියෙන්නේ.